ආයුබෝවන් අද මම කතා කරන්න යන්නේ හත ශ්‍රේණිය විද්‍යාව පළවෙනි පාඩමේ අනුමාත්‍රකාවක් වන පත්‍රයක කොටස් හා පත්‍රයක විවිධත්වය පිළිබඳවයි. බලන්න මේ පත්‍රය ශාක ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී ප්‍රධානම ස්ථානය ගන්නේ ශාක පත්‍ර වේ. මෙම ක්‍රියාවලිය අපි ප්‍රභා සංශ්ලේෂණය නමින් හඳුන්වනවා. හරි, අපි බලමු මේ පත්‍රයක කොටස් මොනවාදයි කියලා. මේ පත්‍රයේ විහිදී ඇති නාරටි වලට අපි කියනවා ශාක නාරටි කියලා. ඒ වගේම පත්‍රයේ මැදින් ඇති නාරටිට අපි කියන්නේ මෙද නාරටිය හෙවත් ප්‍රධාන නාරටිය ලෙස. ඒ වගේම පත්‍රයේ තුඩට අපි හඳුන්වනවා පත්‍ර අග්‍රය ලෙස. ඒ වගේම මේ පත්‍ර වටේට අපි හඳුන්වනවා පත්‍ර ධාරය ලෙස. ඒ වගේම මේ පත්‍රයේ ඇතුළත කොටසට අපි හඳුන්වනවා පත්‍ර තලය ලෙස. ඒ වගේම මේ පත්‍රයේ පාද කොටස අපි හඳුන්වනවා පත්‍ර වෘන්තය ලෙස. මෙතන තිබෙන්නේ පත්‍ර පාදයයි. අපි බලමු මේ පත්‍රවල තිබෙන නාරටි වින්‍යාසය පිළිබඳව. මේ ශාක පත්‍රයක නාරටි පිහිට ඇති රටාව නාරටි වින්‍යාසය ලෙස හඳුන්වනවා. එතකොට මේ නාරටි වින්‍යාසය අපි කොටස් දෙකකට බෙදනවා. එකක් නම් ජාලාභ නාරටි වින්‍යාසය, අනිත් එක සංයුක්ත නාරටි වින්‍යාසය. ජාලාභ නාරට වින්‍යාසය ගැන අපි හඳුන්වමු. මේ ජාලාභ නාරට වින්‍යාසය යනු විශාල මැද නාරටියෙන් පටන් ගන්නා ශාකා නාරටි පත්‍රයේ පුරා දැලක් මෙන් විහිදී පවතින නාරටි මෙලෙස හඳුන්වයි. ඒවට උදාහරණ නම් වද, අඹ, කොස් වැනි ශාක වර්ගයි. ඒ වගේම ඊළඟ නාරට වින්‍යාසය සාමාන්තර නාරට වින්‍යාසය. මේ සාමාන්තර නාරටි වින්‍යාසය යනු විශාල මැද නාරටියට සාමාන්තරව ශාකා නාරටි පත්‍රය පුරා විහිදී ඇති නාරටි. ඒවට උදාහරණ නම් තනකොළ, උණ, පොල්, රම්පේ, කිතුල්, තල් වැනි භෝග වර්ගයි. බලන්න මේ ජාලාභ නාරටි වින්‍යාසය පිහිට ඇති ආකාරය. ඒ වගේම මේ සාමාන්තර නාරටි වින්‍යාසය පිහිට ඇති ආකාරය. ඊළඟට අපි පත්‍ර කොටස් දෙකකට බෙදෙනවා සරල පත්‍ර ලෙසත් සංයුක්ත පත්‍ර ලෙසත්. මේ සරල පත්‍ර යනු ශාක පත්‍රයක පත්‍ර තලය කොටස් වලට බෙදී නැති විට ඒවා සරල පත්‍ර ලෙස හඳුන්වයි. ඒවට උදාහරණ නම් කොස්, අඹ, වද වැනි භෝග වර්ගයි. ඒ වගේම මේ සරල පත්‍ර සමහර සරල පත්‍ර වල පත්‍ර තලය අර්ධ ලෙස බෙදී පවතී. නමුත් ඒවා අපි සංයුක්ත ගණයට අයත් නොවේ. ඒවා නම් පැපොල්, මඤ්ඤොක්ක, එඬරු වැනි භෝග වර්ගයි. මේ තිබෙන්නේ කොස් පත්‍රය. මෙය සරල පත්‍රයකි. අපි කතා කරමු ඊළඟට සංයුක්ත පත්‍ර යනු මොනවාදයි කියලා. මේ පත්‍ර තලය සම්පූර්ණයෙන්ම කොටස් කිහිපයකට වෙන් වී තිබෙන පත්‍ර මෙලෙස හඳුන්වයි. ඒ වගේම මෙසේ වෙන් වී ඇති සංයුක්ත පත්‍ර කොටස් අපි හඳුන්වනවා පත්‍රිකා ලෙස. බලන්න ඒවට උදාහරණ ලෙස පොල්, සියඹල, කතුරු මුරුංග, කරපිංච වැනි භෝග වර්ගයි. බලන්න මේ පින්තූර දෙස. මෙහි අත්ත පුරා දෙපැත්තට පත්‍රිකා විශාල රාශියක් පිහිට ඇත. සියඹල, පොල්, කතුරු මුරුංග වැනි භෝග තුනකි. ඒවගම ඊළඟට අපි කතා කරමු ශාක පත්‍රවල කාර්යයන් පිළිබඳ.
විශාකපත්‍රවල ප්‍රධාන කාර්යය වන්නේ ප්‍රභා සංශ්ලේෂණය කිරීමයි. ඒ වගේම සමහර ශාකපත්‍ර නව ශාකද බිහි කරනවා. ඒවට උදාහරණ නම් අක්කපාන, බිගෝනියා වැනි භෝග වර්ගයි. බලන්න මේ ශාකපත්‍රයේ දෙස. මේට අපි හඳුන්වන්නේ අක්කපාන ලෙස. මෙහි මදක් තුවාල කර එය පසට දැමුව විට මෙය හොඳින් පැලවෙනවා. බලන්න පැල බිහි වී ඇති ආකාරය. ඊළඟට තවත් කාර්යයක් නම් සමහර ශාකපත්‍ර තුල ජලයේද ගබඩා කෙරෙනවා. එනම් හෝමාරික, අක්කපාන වැනි භෝග වර්ගයි. මේ තියෙන කෝමාරික ශාකය. ඒ වගේම මේ අක්කපානද ජලය ගබඩා කරන අතර නව ශාක බිහි කිරීම සිදු කෙරේ. අද මම මේ කරපු වීඩියෝවෙන් ඔබලා කුමක් හෝ ඉගෙන ගන්න ඇති කියලා මම සිතනවා. ආයුබෝවන්.